එනං සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම මම ඉදන් මම වැඩියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉතාමත්ම සුළු කරුණු කාරණා කීපයක් තමයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ පළමුවෙන්ම පාස්කු පහරය සම්බන්ධව දැනට උද්ගත වෙලා තියෙන ප්‍රශ්න ටික පුංචි කෙටියෙන් අදාස් ඉදිරිපත් කරන්න මේ පාස්කු පහරය සම්බන්ධව ඔබතුමාලා දන්නවා යහපාලන ආණ්ඩුවේ ඒ තිබිච්ච යම්කිසි වැරද්දක් නිසා එයට අවස්ථාව ලැබුණා මේ පාසුකාරය සිද්ධ කරන්න. හැබැයි පාසුකාරය සිද්ධ කරේ යහපාලන ආණ්ඩුව නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඒත් යහපාලන ආණ්ඩුවේ යම්කිසි අතපසුවීමක් නිසා මේ සිද්ධ වෙච්ච කාරණාවට එදා යහපාලන ආණ්ඩුවෙන්ම තමයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකුත් ඒ වගේම අද වර්තමානයේ මේ එළියට ආපු වාර්තාවේ මුල් අවස්ථාව ලබා දුන්නේ යහපාලන පාර්ලිමේන්තුවෙන් තමයි අපේ බලවත් ඉල්ලීමට අපි කෑ ගහලා ඉල්ලපු නිසා තමයි ඒ ජනාධිපතිතුමා ඒ වෙලාවේදී මේ ජනාධිපති කමිෂන් එක පත් කරේ පාස්කු පහරය සම්බන්ධව. එතකොට අපි පැහැදිලිව කියන්න ඕන මේ වර්තමාන ආණ්ඩුව පොහොට්ටුවේ ආණ්ඩුව එදා පාස්කු පහරය විකුණලා බලයට ආපු ආණ්ඩුව මේ පාස්කු පහරය සම්බන්ධයෙන් මේ රටේ කිසිදු දෙයක් කරලා නැහැ කියන එක විශේෂණ ප්‍රකාශයක් හැටියට කරනවා. අද මේ ජනාධිපති කමිෂන් එකත් එදා ආණ්ඩුව පත් කරපු ජනාධිපති කමිෂන් එක. මේ අය නිකන් මේ අනුන්ගේ ගෑනුන්ට අයිතිවාසිකම් කියන කතාවක් තමයි දැන් කියාගන්නේ. මේ අය කරේ පාස්කු පහරෙන් තමුන්ගේ බලය තර කරගත් එකයි කරේ ඒක පාවා දීලා. ඒ විතරක් නෙමෙයි අවසානයේ එදා තේරින් කාරක සභාවට ඔච්චම් කරපු මේ අය අද 6 දිනක්වත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් අර අපි දාපු ජනාධිපති කමිෂන් එකේ වාර්තාව ලබා දුන්නට පස්සේ ඒ වාර්තාව අධීක්ෂණය කරලා ඒ වාර්තාවේ කටයුතු ඉදිරියට ගෙනියන්න 6 දිනකගේ කමිටුවක් පත් කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. දැන් එදා තේරින් කාරක සභාවට කෑ ගැහුවා අද මෙහෙම කමිටුවක් දාලා තියෙන නිසා අපි පැහැදිලිව කියනවා මේ කමිටු වාර්තාව අර විද්වත් විශේෂයෙන්ම නීතිය ගැන දන්න ඒ කමිෂන් සභාවේ හිටපු ඒ විනිසුරුවරුන් විසින් ලබා දුන්නු නියම වාර්තාවද කියලා අපිට සැකයක් තියෙනවා මේ එළියට අවිලා තියෙන වාර්තාව. මේ වාර්තාවේ යම්කිසි අඩුපාඩුවක් තියෙනවද මේ වාර්තාවේ යම්කිසි හංගන දෙයක් තියෙනවද කියලා අපිට යම් ගැටලුවක් මතුවලා තියෙනවා. ඊළඟ කාර්යය තමයි මේ වාර්තාවේ පැන නැගිලා නැහැ පැහැදිලිව මේ පාස්කු පහරේ අයිතිකාරයෝ ටික කවුද කියලා. මේ අයිතිකාරයෝ කවුද? උඩ ඉඳලා අණ දුන්නේ කවුද? මේකට මුදල් නියම වශයෙන් ලබා දුන්නේ කවුද? ඒ වගේම පුපුරන් ද්‍රව්‍ය ලබා දුන්නේ කවුද? මෙයට ආයුධ ලබා දුන්නේ කවුද? පහසුකම් ලබා දුන්නේ කවුද කියන එක මෙතන නැහැ කියන එක අපි විශේෂයෙන් පැහැදිලි කරන්න ඕන. ඒ නිසා අපි මේ දිනවල පුවත්පත්වල සැරිසරනවා අබු කියලා කෙනෙක් ගැනත් සාරා ගැනත් විශාල වශයෙන් කතා කරනවා. අපි ඉල්ලනවා මේ ආණ්ඩුවෙන් කරුණා කරලා මේ රටේ ජනතාව රවට්ටන්න තව තව සූදානම් වෙන්න එපා. අපි ජනතාවත් එක්ක පාස්කු පහරේට නිසි පිළිතුරක් රජය ලබා දෙන්නේ නැත්නම් මහා පාරට බැහැලා මහා පාරේ මේ ප්‍රශ්න විසඳ ගන්න අපි බලාපොරොත්තු වෙන ඉදිරි කාලය තුල. පොද අපිට අවශ්‍ය වෙන්නේ මෙරටේ ජනතාවට ඇත්ත ඇති සැටියෙන් දැනගන්න කවුද මේ පාස්කු පහරේ සිද්ධ කරපු ත්‍ස්තවාදියෝ නියම ත්‍ස්තවාදියෝ කවුද? ඒ මෙරිච්චා විතරක් කියලා අපිට කියලා ඒ සෙල්ලම් කතාව කියන්න සූදානම් වෙන්න එපා. ඒ මෙරිච්චායට උඩින් කණ්ඩායමක් ඉන්නවා කියන එක පැහැදිලිව පොලිසියේ සාක්ෂි අනුව මේ කමිෂන් සභාවට ඉදිරිපත් වුණා. ඒ කමිෂන් එකේ වාර්තාවේ මං හිතන්නේ ඒක අනිවාර්ය සඳහන් වෙලා ඇති. අපි ඒක විශේෂයෙන් කියවනවා සම්පූර්ණම කමිෂන් එක. ඒ නිසා අපි පැහැදිලිව ආණ්ඩුවට නැවත නැවතත් ප්‍රකාශ කරනවා මේ කමිෂන් වාර්තාව ගැන අපිට පැහැදීමක් නැහැ. නියමිත වාර්තාවමද මේ එළියට ලබා දුන්නේ කියන එක. ඊළඟ කාරණාව මේ වාර්තාවෙන් නියම ත්‍රස්තවාදියා එළියට ගත්තද ත්‍රස්තවාදියට අවශ්‍ය කරන දඬුවම දෙන්න වැඩ පිළිවෙල හැදුවද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි රජයෙන් ප්‍රථමයෙන් ඒක ඒ ප්‍රකාශ කරන ගමන්ම අපි ආණ්ඩුව ගැන තව ප්‍රකාශ කීපයක් කරනවා. ඒ ප්‍රකාශ කීපය තමයි කැලයක් කපලා පැලයක් හිටවන වැඩසටහන.
අපි දැක්ක අතිගරු ජනාධිපතිතුම පැලයක් සිටවගෙන යන වැඩසටහනක් අලුතෙන් පටන් ගන්න තියෙනවා. හැබැයි මේ පැලයක් හිටවද්දී කැලයක් ආණ්ඩුව විසින් කපනවා කියන එක හොඳට මතක තබා ගන්න. මොකද අද සම්පූර්ණ මේ රටේ පරිසරය මුළුමනින්ම විනාශ කරමින් කටයුතු කරන කාලයක්. ඒ නිසා මේ විනාශය අද රටේ ජනතාවට උහුලන්න බැරි තත්යක් වෙන ඉදිරි කාලය තුල විශේෂයෙන්ම හුස්ම ගන්න අපිට ඔක්සිජන් ටික නැති වෙන තත්යකට උදා වේගෙන එනවා. ඒ නිසා මේ ආණ්ඩුව බලයට එද්දී ජනතාව බලාපොරොත්තු දේ නෙමෙයි ජනතාවට ලබා දීලා තියෙන විශේෂයෙන් පරිසරය සම්බන්ධ වෙන නිසා පරිසරය පිළිබඳවත් අපි ඉදිරි කාලය තුල මහපාරේ බේර ගන්න සූදානමින් ඉන්න ආණ්ඩුවත් එක්ක ඉදිරි කාලේ. ඒ වගේ විශේෂයෙන් සිහිපත් කරන්න ඕන මම විදේශ ශ්‍රමිකයන් සම්බන්ධව ප්‍රධානීය හැටියට කටයුතු කරන සමගි ජනබලවේ. ඒකේ පරමාර්ථය තමයි අපි කොහොමද විදේශ ශ්‍රමිකයෝ කියන්නේ අපේ සම්පත් ටික. එය තමයි එයගේ ලේ කඳුළු දහදිය තමයි අපිට මෙතුවක් කාලයකට විදේශ සංචිත අපිට ලබා දීලා විදේශ ගනුදෙනු වලදී අවශ්‍ය කරන විදේශ විනිමය ලබා දෙන්න ප්‍රධානීය හැටියට. ඒ කියන්නේ අපි මේ සියලු දෙනාම ජීවත් වෙන්නේ එයගේ ලේ කඳුළු දහඩිය මත. හැබැයි එදා ඒ අය රට විරුවේ හැටියට නම් කරලා මේ රටට ගෙනල්ලා මේ අයගේ ආණ්ඩුව තර කරගන්න ශක්තිමත් කරගන්න ජයග්‍රහණය කරන්න එයගේ පිහිට පතල එයගෙන් ඒ උදව්ව ලබා ගත්තා. අද එය මහපාරේ වැටිලා. සමහරක් අය තමුන්ගේ සේවා කාලය නිම කරලා එළියට අවිල්ලා මහපාරේ බුදියන්නේ. සමහරක් අය තමුන්ගේ බෑන්ක් එක තියාගන්න බැරුව අනාඩා මුළු පාරවල් වටේ කැරකෙනවා. සමහර අය පාරේ මිය ගිහිල්ලා තියෙනවා. සමහර අය පාරේ දූෂණය වෙලා තියෙනවා. සමහර අය තානාපති කාර්යාලය ඉදිරිපිට ගිහිල්ලා තානාපති කාර්යාලයේ නිකන් හරියට බලුබැනුන් අහන තත්ත්වයටපත් වෙලා තියෙනවා. සමහර අයට තානාපති කාර්යාලය සමග කතා කරන්න බැරුව තමුන් ඉතාමත් මෙලිය දුක් විඳින තත්ත්වයකටපත් වෙලා. ඒ නිසා අපි රට විරුව වෙනුනොත් අපි සූදානම් වෙනවා. මේ ආණ්ඩුවත් එක්ක මේ සෙල්ලම කරන්න බෑ අපිට පේනවා. රට විරුවේ නුනොත් අපිට මහපාට බහින්න වෙයි කියන මතය තියෙන අපේ ඉදිරි කාලය තුල ඒකත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම ඊට වඩා මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තව එක ප්‍රධාන කාරණාවක් කියලා නතර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කාරණාව තමයි මතක තියාගන්න මේ කුඩු අල්ලන වැඩසටහන මේ ආණ්ඩුව කරා මුලින්ම. ආණ්ඩුව කරගෙන ඇවිල්ලා මේ කුඩු අල්ලන ජාවාරමේ අවසාන ඇල්ලුව නිලධාරි කණ්ඩායම. ඒ නිලධාරි කණ්ඩායම කුඩු විකුණනවා කියලා තමයි ඇල්ලුවේ. එතන මෙතන අපි දකින්නේ මේ නිලධාරි කුඩු ජාවානංකාර මුදලාලිලා අතර මේ කුඩු වෙළඳාමට යම් විදිහක ඝට්ටනයක් ඇති වුණා කියලා ඇතුනේ. අද තමුන්නාසලට කියනවා නිලධාරි ටික ඇල්ලුවා කුඩු ව්‍යාපාර කරන. හැබැයි මුදලාලිලා ටික අල්ලන්නේ නැහැ තාම. අද මුදලාලිලා ඇල්ලුවා නම් මතක තියාගන්න මේ වෙනකොට කුඩු ගහන ගොඩක් තරුණයෝ අපි දැකලා තියෙනවා. ඒ තරුණයෝ මේ වෙනකොට එහෙනම් හොටු පෙරාගෙන නහයෙන් ගලාගෙන අඬාඩ මහපාරේ බුදියන තත්ත්වයට එන්න ඕන. එයා කෑ ගහන්න ඕන. එයාට සික් එක හැදෙන්න ඕන. හැබැයි එයාට එහෙම එකක් හැදිලි නැහැ. හැදෙන්නේ නැත්තේ එයා කුඩු පාවිච්චි කරන නිසා. එහෙමනම් එයාට එයාගේ අතට කුඩු එනවා. අපි සමහර විට ඉදිරි කාලය තුල ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවා. සමහර කුඩු තොග අල්ලපු කුඩු තොග වලින් ප්‍රමාණයක් එහාට මෙහාට වුණා කියලා අපිට ආරංචි වෙලා තියෙන සමහර තැන්වල. අපි පාර්ලිමේන්තුවේදී පරීක්ෂණයක් විදිහට මේක ගේන්න බලාපොරොත්තු වෙනවා. මේකද මේ ආණ්ඩුව අද හැම තැනම අනාගෙන ඉවරයි. එක පැත්තකින් ඔය වසංගතය, අනිත් පැත්තෙන් පරිසරය සම්පූර්ණයෙන්ම හානි කරන එක, අනිත් පැත්තෙන් ආර්ථිකය වටලා ගොවියව බිමටම සමතලා කරමින් යනවා. විශේෂයෙන්ම වීගොවිතන සම්බන්ධව නීති දාලා ඒ වීගොවියවත් සම්පූර්ණ සමූල ඝාතනය කරමින් යන කාලයක්. ඒ වගේම විශේෂයෙන් ගත්තහම රටක් හැටියට අපි මේ කරන වැඩපිළිවෙලත් වගේම ජාත්‍යන්තර වශයෙන්ත් අපි පිරීමට ලක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අද ජිනීවා ප්‍රශ්නෙට අනිත්තුන්ට ඇඟිල්ල දික් කර කර ඇඟිල්ල දික් කර කර මේ ආණ්ඩුව සූදානම් වෙන්නේ තමුන්ගේ අසමත් බව, තමුන්ට ජාත්‍යන්තර වශයෙන් රටවල් දිනා ගන්න බැරි බව පෙන්වන්න නැතිව ඒ රටවල් එක්ක අමුතුවට හැප්පෙනා විදිහට රටෙන් කතා කරලා අසරණ වෙලා දැනගහන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. පැහැදිලිව ඔබතුමාලට කියන්නුනවා ශ්‍රී ලංකාව විතරයි කොවිඩ් හැදිච්ච රෝගියෙකුට වෙඩි තියලා මරපු එකම රට ශ්‍රී ලංකාව විතරයි. ඒ මැරුවේ මහර බන්ධනාගාරය ඇතුලේ. කූඩුවක් ඇතුලේ හිටපු කොවිඩ් හැදිලා හිටපු රෝගීන්ට වෙඩි තියලා මරන්න තරම් මේ රටේ මේ ආණ්ඩුව ඉතාමත්ම බංකොලොත් වෙච්ච තත්ත්වයට පත් වුණා.
इतर विशेष मतको ना प्रजातंत्रवाद रेकेगुलेनो इतोट ये आयता मे चीनी तंगलटे आने मुनवादे कारणाव कूड़े कोरोना हदिच लेडकुट वेड़ील मरण को ඒ ප්‍රකාශය ආණ්ඩුවෙන් කියන්නේ වෙනම පට්ටපල් බොරුවක් ඒගොල්ලෝ කියනවා නෑ ඒගොල්ලෝ පොළොවෙන් ගහගෙන නෑ මරුනේ කාටවත් වෙඩි තියලා නෑ කියලා. එතකොට ආණ්ඩුව බොරු කියනවා නම් ජනතාවට ආණ්ඩුව ගැන පිළිගැනීමක් නැත්තම් එතකොට ආණ්ඩුවට සිද්ධ වෙනවා ඒ ජනතාවට සිද්ධ වෙනවා ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න. එතකොට ලංකාව ඇතුලේ ඒගොල්ලන්ට සරණක් නැති වෙනකොට ඒගොල්ලෝ සරණ පතා යනවා වෙන දරකට. ඒ නිසා ආණ්ඩුවම මේ වැරදි කරන්නේ. රට විරුවෝ ये पिटराटवा महापारे वेटिला तमुंगे मऊराट एन बेरव दुक्ला ये महापार मेरनकोट एक दकीन विदेश रटवाटिक एक अमुतंगीला दिन एक आंडु वर्दिंग सिद्धवे अडमगा तानापति कार्यालय तिबुना मेरट गेनक रखबलागंड तानापति कार्यालय हर यमकान निर्माण कल रखबलागंड एक नुनाम एसियाल आंडु हिम करक जिनी वाले तमे मन हिमकल्टे इनसा ये आयता वेरे दिख रही इनसा वेरे दिख रु दे अनीत अंगील दिख रही कथाक्रम आंडे हाँ जगत जगत हरिट कट करना तमूं कर्ण दे हरद वेरे दिखेला तीरने हरदे जनता अवसान वशं की अंत तमाइ कमीशन टिक मेरटे आंडु बंकोलोत्न को आंडु असमत्न को जावानंकारो पिर्ल संपूर्ण मरट दूषण कल विनाशकर्ण को ये असमद्भव भविंग आंडु गिदरयानकोट आंडु सूदान विनवा देशपालक्यंग हिरेदाल जेसपालज्ञ अधिकरण जेसपालक्य बुरु चोदनादाल देशपालज्ञ के प्रजा ऐतिहाई छंद ऐतिहाई संपूर्ण नति के तमुंगे ऐकाधिपति बले तविदिट गिनियन बलापुर रटट वेडकल निवे मिनसुंग मरला मिनसुंग पागल मिनसुंग बेल मिरीकल तमुंगे बले त्याग उत्साह आंडूट पेहदील वकीनवा समगे जन बल वेगी तीन कांगे मेरटे करण हम्मे अपि सूदना एवेन सटन आरंभ करण पनिवे लबादेनवा आंडूट विशेष इधरेदी दिग्न दिगटम पासपाल संबंध पार्लमेंट प्रश्नकांड बलापुर मे कमीशन वार्ता शीलम कर्ण प्रश्नकांड बलापुर वगेम अभी मे कमीशन वार्ता संबंध अभी अवश्यन विवाद पार्लमेंट तो विवादे तुला तभी पीट दिदि विशेष मे गण कथाकर बलापुर इकपेत्ती नीत मे पे तीन फल अभी मे ये करपू कमीशन स्वभाव अभी प्रश्न मे वार्ता अभी अवश्य जनगण पेहदीलो मे वार्ता शीलम कुलतीन वाल संपूर्ण असंपूर्ण यदुन वार्ता नतिद मेकिन आण्यम बलापुर प्रकाश आलेतु अत अति सटी मे वार्ता अभी लबादुन हे भाई मेकिंग अववेच नति नियमतस्ता खंडायम के लिए ये खंडायम कऊद श्रीलंक खंडाय मद पिटट खंडाय मद पिटट श्रीलंका संबंध खंडाय मद मूदत्ति संबंध खंडाय मद मेकन अभी दिन अंडोण अवश्य मुखद सारव मूदे गिनीचे नवत गिनावे आपव नवत गि खागे पीटक अतुद मूदे इंसा एसियाल संबंध अभी काली दनगत कोई कमीशन वार्ता पास संबंध कमीशन अति करे अपीने ये अति करे तेरी पार्लमेंट तेरी कारक सभा दम्मट पास एक अंगील दिखरा तेरी कारक सभा वेड़कने एक सिद्धू लेने हरिट कारण वकील हे भाई तेरी कारक सभा मन क्यों बेलव एक सिद्धवेच कारण मे सिद्धवे कारण अतर लुकू संबंधावे तीन इतकोट तेरी कारक सभा वेड़क न्याय विपक्ष यदा चोदना नगबु निशा तमाइ अपी अतु लुकू हंडक नगल की अनिवार्य जनाधिपति कमीशन का मेकट गेन के अभी ओक्पति वार्ता तो अभी के शतम कमीशन कदमी अभी संपूर्ण अभी कमीशन बारदूर्ण संपूर्ण मे वेडीकर
ඒවැඩේ කරන්න බාර දුන්නාට පස්සේ ඒ කමිෂන් එකට අපිට අත ගහන්න බෑනේ. අපි විද්වතුන් කරන දෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කරන දෙයි දෙකක් වෙන්න ඕනේ. ඒ නිසා අපි එයාට බාර දුන්නේ විනිවිද භාවයෙන් යුතුව මේ වැඩේ කරන්න කියලා. හැබැයි මේ වැඩේ හරි විදියට කරද්දී එයාට අවශ්‍ය වෙනවා වර්තමාන ආණ්ඩුවේ. වර්තමාන ආණ්ඩුව කියන්නේ මේක කොහොමාරි අපි හොයලා දඬුවම් දෙනවා කියලා. ඒතකොට වර්තමාන ආණ්ඩුවේ ගේකට සහයෝගය ඕනනේ. අවශ්‍ය කරන සහයෝගයේ නීතිමය සහයෝගයේ මේ පසුබිම සියල්ල සකස් කරලා දෙන්න ඕනේ එයාට. එයාට සකස් කරලා දුන්නාමනේ එයා මේ මේ වර්තාවක් විදියට මේක අරගන්න. ඒතකොට ආණ්ඩුව එක කරාද? ඒකයි අපිට දැනගන්න අවශ්‍යයි. ඒ වෙන්න කරපු නිසානේ මේකේ ත්‍රස්තවාදීව නැත්තේ. මේක ත්‍රස්තවාදීව නෑනේ. මේකේ සාර ගැන, අභූ ගැන, එහෙම නැත්නම් ඉන්දියාව සම්බන්ධ වෙච්ච ගැන, ඉන්දියාවේ වුන්දියන්ස කොහොමද අපිට මේ තොරතුරු ලබා දුන්නේ කියන එක. ඒ සම්බන්ධව. ඒතකොට සාර මෙහෙන් ගියේ කොහොමද? ඉසාරට ගියන්න උදව් කරේ කවුද? සාරට සල්ලි දුන්නේ කවුද? එතකොට දැන් මම දැක්ක මාධ්‍ය ප්‍රකාශ කරනවා සාර ගිහිල්ලා නැවත වතාවක් ඇවිල්ලා ආපහු ගියා කියන කතාව. එතකොට ඒව සිදුුනේ කොහොමද මේ රටේ? ඒ සම්බන්ධ පරීක්ෂණයක් තියෙන්නේ බෑ. ඒක න අපිට දැනගන්න අවශ්‍ය වෙනවා. මම හිතන්නේ කාදෙන උන්වහන්සේ ඒ ඒව හරි විදියට දෙනතුරු මේවැනි වතාවක් අරගෙන එතු උන්වහන්සේ සැනසෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. නෑ මේ වතාව සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන කියන කතාව නෙමෙයි අපි කියන්නේ. අපිට දැනගන්න අවශ්‍යයි මේ වතාව සම්පූර්ණද අසම්පූර්ණද කියලා. මේ වතාව ඇයි ජනාධිපති කොමිෂන් එකක නියම විනිසුරුවරයන් විසින් පරීක්ෂණය කළ ලැබු වතාව නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 6 දෙනෙක්ගේ අත කමිටුවකට යවුවේ ඇයි? මොකද්ද හේතුව? ප්‍රකාශ කරන්න ජනතාවට ඒ හේතුව. එම හේතුවක් තියෙනවද? ඇයි ඇයි ඒ විනිසුරුවන් ගැන යම් කිසි අවිශ්වාසයක් තියෙනවද? නැත්තම් ඒ විනිසුරු ගෙනාපු ඒ ඒ ඒ පරීක්ෂණය කරපු දේ වැරදි කියලා කියන දාණ්ඩුව? එමනම් ඇයි මේ මේ තව කමිටුවකට දැම්මේ? ඒ කමිටුව බලන්නකෝ. ඒ කමිටුව පොහොට්ටුවේ ළඟම ඉන්න මන්ත්‍රීවරු ඇමතිවරුන්ගේ කමිටුවක්. එමනම් සරපාසික කමිටුවක් හදන්න එපා. ඇයි ඉන්නවනේ විපක්ෂයයි මන්ත්‍රීවරු සියලු දෙනාම ඉන්න. සියලු දෙනා වාඩි කරලා එන කමිටුවක් හදලා එයාට නිශ්චිත නිශ්චිත තීන්දුවක් දෙන්න ඕන. මෙන්න මේ නිසයි තමුන්නාන්සලා කමිටුව හැදුවේ. මේ කමිටුවෙන් තමුන්නාන්සලා මේක බලලා මේ තීන්දුව දෙන්න කියලා එහෙනම් කියන්න එපා. එහෙම එකක් නැහෙනේ. අපි ඉල්ලන්නේ ඒක. විනිවිද භාවය. දෙන්න ඇත්ත කතාව. බොරු එපා. ඒ තියලා තියෙන නිර්දේශයන් දැනට කියවපු ටික අපි පිළිගන්නවා. ඒ නිර්දේශ එකක්වත් වැරදි කියලා කියන්නේ නැහැ දැන් දීලා තියෙන. ඒද ඒ තියලා තියෙන නිර්දේශ හරි. ඒක විශ්ලේෂණය කරලා බලපුවම හරි විදියට ඒ ටික පළගස්සලා තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ ජනාධිපතිගත කමිෂන් එක කරපු ආකාරය ගැන මෙතන කතාවක් නැහැ. ඒ වාර්තාවේ දැන්ට එවලා තියෙන කරුණු ගැන කතාවකුත් නැහැ. හැබැයි මේ වාර්තාවේ තව ගොඩක් දේවල් තියෙන්න ඕන කියන එක තමයි අපේ බලාපොරොත්තුව. අපි හිතනවා එහෙම. මේකේ සම්පූර්ණ වෙන්නේ නැහැ. සම්පූර්ණ වෙන්නේ මේකේ තියෙන්නේ මේක මග හරවා ගන්න බැරුව ගිය කණ්ඩායමේ වැරදි ටික විතරයි. හැබැයි කෝ මේ නියම ත්‍රස්තවාදය උඩ ඉඳලා ඇඟිල්ල දික් කරපු එක. කෝ ඒ ත්‍රස්ත මෙහෙවපු ත්‍රස්තවාදිය. කවුරු හරි කියනවා නම් මේ ත්‍රස්තවාදියම බෝම්බ ගෙනල්ලා මේ තමුන් විනාශ වුණා මැරුණා කියන එක ඒක අපි විශ්වාස කරන්නේ අපිට ඒකක්වත් දැන්ට හොයාගන්න බෑ. අපි හොයන්නේ ඒ ටික තමයි. අපි හොයන්නේ ටික. අපිට ඉල්ලන්න තියෙන ආණ්ඩුවෙන් මොකද බලය තියෙන ආණ්ඩුව අතේ. නීතිය සියල්ලම තියෙන ආණ්ඩුව අතේ. විශ්වාස සම්මත කරගෙන ඒකාධිපති බලයක් තියෙන ආණ්ඩුව අතේ. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ. අතිගරු ජනාධිපතිව ප්‍රමුඛ ආණ්ඩුවෙන් අපි ඉල්ලන්නේ. අපිට පාසික උපහාරේ මැරිච්ච මිනිසු වෙනුවෙන් ඒ ත්‍රස්තවාදියෝ කවුද කියලා පැහැදිලිව කියන්න කියලා. අපි මේ වතාවකින් සෑහීමකටපත් වෙන්න සූදානම් නැහැ. මේ වතාවේ තියෙන කරුණු ටික නිවැරදි කියලා අපි පිළිගන්නවා. හැබැයි මේ වතාව සම්පූර්ණ පරීක්ෂණය කරපු සියලු දේවල් මෙතෙන්ට අවිල්ල තියෙනවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. අපිට නැවත වතාවක් ඒ විනිසුරුතු මල්ලත් වාඩි කරගෙන ආයෙ සාකච්ඡා කරන්න බෑ. අපිට එහෙම අහන්න බලයකුත් නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ රජය තමයි මේ සියල්ල කරන්න ඕන. ඒ නිසා මේක ප්‍රමාද කිරීම, මේකට කමිටුවක්පත් කිරීම මේ සියලු දේ අපිට ප්‍රශ්නයක්. ඇයි එහෙම කරේ? අපිට ඒකට හරියට උත්තර දෙන්න ආණ්ඩුවෙන් කියන එක තමයි අපි ආණ්ඩුවට කියන්නේ.
ඊළඟ පියවර අනිවාර්යයෙන්ම මේගොල්ලෝ කියනවානේ එදා බුද්ධයන්ස අඩාලු වුණා කියන එක හරි. එදා බුද්ධයන්ස අඩාලු වුණා නම් ඊට පස්සේ බුද්ධයන්ස තියෙනවානේ. ඊට පස්සේ මේ අවුරුදු මාස 15ක් එක දිගට අවිලා තියෙනවානේ. මේ මාස 15 බුද්ධයන්ස ශක්තිමත් නැහැ කියන විදිහට. එහෙනම් මේ ශක්තිමත් නම් මේ බුද්ධයන්ස වලට නැවත වතාවක් ඒ පරීක්ෂණය කරන්න පුළුවන්නේ. බැහැ කියලා එකක් නැහැනේ. මේ සියලු කාරණා හොයන්න පුළුවන්නේ. මේ කියනවනම් කැලෑ කපනුම හොයාගන්න ගන්න බෑ කියලා අසමත් වුණා නම් තස්තුවාදී හොයන්න බෑ කියලා අසමත් වෙනවා කියන එක හරි වෙන්න පුළුවන්. එතන අසවත්භාවයක් තියෙනවා. අපි එදා ඉඳලා ෆේල් කිව්වේ ඒකනේ. හැබැයි ඒක කියලා එහෙම නැහැ. ඒගොල්ලෝ පිළිගන්න ඕන. අපිට අනේ මේක කරන්න බෑ දැන්. අපිට මේක හොයන්න බෑ. අපි ඒ තරම් දක්ෂ නැහැ. එහෙම කියන්න ඕනේ එහෙම. ඇත්ත කතාව කියන්න. එහෙම නැත්තම් බොරුවක් රටපැන්නලා තව එකක් කරන්න බෑනේ. දෙකෙන් එකයි. අනිවාර්යෙන් අනිවාර්යෙන් විධිමත් පරීක්ෂණයක් අවශ්‍යයි. ඒ විධිමත් පරීක්ෂණයෙන් නියම ත්‍රස්තවාදීව අල්ලන්න ඕන. ඒ ත්‍රස්තවාදීව මෙහෙවපු ආකාරය ත්‍රස්තවාදියා ඉහලින් හිටියේ කොතනද? කොතනද දැනට ඉන්නේ? තාමත් ඉන්නවද නැද්ද? එහෙම නැතිනම් තවදුරටත් ඉස්සරහට සැලසුම් කරනවද? ඒක නැතිද? අන්න ඒ ටික ඔක්කොම අපිට අවශ්‍යයි. දැන් විධිමත් පරීක්ෂණයක් උන නැත්නම් ඔබතුමාලා ගන්නවා යලි පරීක්ෂණයක් කරනවා? අනිවාර්යෙන්ම කරනවා. අනිවාර්යෙන්ම කරනවා. විශේෂයෙන් කතෝලිකයෙක් හැටියට අනිවාර්යෙන් මේකට ඒ සටන කරනවාමයි. හරි, thank you.